සමහර චිත්‍රපට තිබෙනවා අපේ සිනමා ඉතිහාසයේ ඉතිහාසයේ ලියපු බොහෝ දෙනා ඒ වාට නිසි ගෞරවය ලබා දී නැහැ. සමහර සිනමාකරුවන් නිර්මාණය කරලා තියෙන එක චිත්‍රපටයක් පමණයි. එහෙත් ඒ චිත්‍රපටය ඉතාම වැදගත් චිත්‍රපටයක්. සුබෛර් මාකින් කියන්නේ අපේ රටේ බිහි වූ මුල්ම ඉස්ලාම් භක්තික චිත්‍රපට අධ්‍යක්ෂකවරයා. ඔහු තනු එකම චිත්‍රපටය එබඳු චිත්‍රපටයක්. 1974 අවුරුද්දේ තිරගත වෙච්ච අහස්ගව්ව චිත්‍රපටයේ මහා සෙවනල්ල නිසා සමහර විට මේ චිත්‍රපටයේ කතාබහට ලක් වෙන්නට ඉඩ නැතුව ආවිය හැකි. ඒත් මේ සිනමා කරුවාටත් මේ සිනමා කෘතියටත් නිසි ගෞරවය ලබා දීම අපේ ජතුකමක්. මේ චිත්‍රපටය හදවත් නැත්තෝ. කවර කරුණක් නිසා හෝ 70 දශකයේ බිහි වූ තරුණ පෙළේ සිනමා කරුවන් අතර සුබෛර් මාකින් ගැන ලියන්නට අපේ ඇතැම් දෙනා මැලි වෙලා තිබෙනවා. හැබැයි මේ හදවත් නැත්තෝ චිත්‍රපටය ඔබ වතාවක් හෝ දුටුවා නම් මේ චිත්‍රපටය ඉතාම අපූර්ව චිත්‍රපටයක් හැටියට හඳුන්වා දිය හැකියි. මේ චිත්‍රපටයට පාදක වෙන්නේ අතවරයක් නිසා පාරට වැටෙන මැණිකා නම් යුවතියක්. ඇයක පිහිටට එන්නේ විලියම් කියන වරායි කම්කරුවෙක්. වතාවක ඇගේ ගනුදෙනුකරුවෙකු වන මේ විලියම් පසුව ඇව විවාහ කරගන්න. ඔවුන් හොඳින් ජීවත් වෙනවා. එහෙත් ජීවිතය හැම විටම හැමෝටම එක වගේ හොඳින් සලකන්නේ නැහැ. මැණිකාටත් අත්වන්නේ ඒ ඉරණම. මේදී එකක් සුබෛර් මාකින් තමන්ගේ සිනමා කෘතියට අවශ්‍ය සියලු දේවල් තාම හොඳින් සපුරාගත දක්ෂ අධ්‍යක්ෂකවරයෙකු බව අනිවාර්යෙන්ම කිව යුතුයි. සුබෛර් මාකින් හදවත් නැත්තෝ චිත්‍රපටයේදී ගොඩනගන චරිත ඒවායේ හේතුඵල සම්බන්ධතා එමෙන්ම ඒ චරිතවලට දෙන මානුෂීය විවරණය සහ චිත්‍රපටයේ රූපමය භාෂාව සුබෛර් මාකින් ඉතා ඉහලින් අගේ කොළකොටු සිනමාකරුවන්. විශේෂයෙන්ම 70 දශකයේ ඇතැම් සිනමාකරුවන් ඔවුන්ගේ චිත්‍රපටවල තිබෙන අර්ථය පමණක් දැක සිනමාකරණයෙහි වූ ඔවුන්ගේ අඩු දුබලතා පසෙ කළා හුවා දක්වා තිබෙනවා. ඒක අපේ සිනමාවේ දැක්විය හැකි බරපතල විචාර වැරදක් හැටියට මා දකිනවා. හැබැයි හදවත් නැත්තෝ චිත්‍රපටය සිනමා කෘතියක් හැටියට නිර්මාණයක් හැටියට එහි සිනමා භාෂාව හැසිරෙන්නේ තරුණ සිනමාකරුවන්ගේ මුල්ම සිනමා ප්‍රයත්න හැටියට. ඒ ඉතාම ඉහළ අගේ කළ යුතු චිත්‍රපටය. අවාසනාවකට සුබෛර් මාකින් අකල් මරණයකට ගොදුරු වෙනවා. සුබෛර් මාකින් කියන්නේ සුප්‍රකට මකින් පොත් සමාගමේ පවුලේ සමාජිකයෙක්. නමුත් මොහු සිනමාවට එකතු වන්නේ ඉන්දියාවට ගිහිල්ලා සුප්‍රකට සම්මානීය සිනමාකරු කේ සුබ්‍රමණියම් යටතේ සිනමාකරණය හදාරලා. ඊට පස්සේ ඔහු චිත්‍රපටවලට දායක වෙනවා. පිපෙන කුමුදු චිත්‍රපටය සංස්කරණය කළෙත් සුබෛර් මාකින්. ඔහු මුලින්ම හදන්න රහදුවේ සසර නවකතාව ඇසුරෙන් චිත්‍රපටයක්. ටීබී ලගරත්නන්ගේ කෙසේ හෝ ඒ කටයුත්ත පලදරුවේ නෑ. මේ වුනත් අතහැරිය නැතුව ඔහු නිර්මාණය කළා හදවත් නැත්තෝ. ඒ අවදී ජනප්‍රිය චිත්‍රපට කතා රචකයකු ඒජේද සොයිසාගේ කතාවක් ඇසුරෙන් තමයි මේ චිත්‍රපටය නිර්මාණය කළේ. ඒජේද සොයිසා බොහෝ විට නිර්මාණය කළේ නම් දෙමළ චිත්‍රපට ඇසුරෙන් කතා. හැබැයි මේ ඔහු ලියපු ස්වතන්ත්‍ර කතාවක්. පුණ්‍ය බුලත් සිංහල මේ හදවත් නැත්තෝ චිත්‍රපටයේ දෙබස් රචනයට එකතු වුණා. හදවතෙන්තෝ චිත්‍රපටයට රුක්මණි දේවි ගීතයක් ගායනා කරනවා. ඒ ඇය වෙනත් නිලියක් වෙනුවෙන් ගායනා කරන ලද මුල්ම ගීතය හැටියට ඉතිහාසයට එකතු වෙනවා. ඒ වගේම හදවත් නැතෝ චිත්‍රපටයෙන් ඉතාම ජනප්‍රිය පසුකාලික සිනමාවේ නැතුමම බැරු සටන් නළුවෙකුත් එකතු වෙනවා. ඔහු තමයි විල්සන් කරුණාරත්න. 1974 අවුරුද්දේ මෙරට සිනමා උළෙලෙන් පැවතුනේ විචාරක සිනමා උළෙල පමණයි. අතරම තරම් කරන්න තිබුණේ චිත්‍රපට දෙකයි. ඒ අහස්ගව්ව සහ හදවත් නැත්තෝ යන චිත්‍රපට පමණයි. කොහොම වුණත් ඒ උළෙලේදී හොඳම නිලියක් සම්මාන දිනාගත්තේ නැහැ. කිසිම නිලියක් හිටියේ නැහැ. තර්කය වුණේ අහස්ගව්වට නිලිය නැහැයි කියලා. හැබැයි අහස්ගව්වට නැති වුණාට හදවත් නැත්තෝ චිත්‍රපටයේ නීටා ප්‍රනාන්දු ඉතාම ඉහළම රඟපෑමක් ගෙනාවා. ඇය මෙරටින් එක කාලයකදී සමුගත්තා. එහෙත් ඇය ඒට පෙර රඟපාපු අවසාන කාලයේ රඟපෑපු ඉතාම විශිෂ්ට චිත්‍රපට කිහිපයක් තිබෙනවා. එකක් මංගල, එකක් දුහුළු මලක්, එකක් හදවත් නැත්තෝ. හදවත් නැත්තෝ ඔයගේ රඟපෑම් ඉතාම සම්මානනීය ප්‍රශස්ත රඟපෑමක් යටතේ සැලකිය යුතුයි. රොබින් ප්‍රනාන්දු ඔහුට ලැබුණු හොඳම අවස්ථාවක් වුණේ මේ චිත්‍රපටේ. හැබැයි ඊට තඩා මේ සිනමා කෘතියේ අපූර්ව රංගනයක යෙදෙන අපූර්ව නළුවෙක් ඔහු
දොන්සිරිසේන. ස්ත්‍රීන්ව ගණිකා සේවයට යොදවන තරවකරුවෙකුගේ චරිතය ඔහු රඟපෑවේ. දාමරිකයෙකුගේ චරිතය වෙනදා රඟපාන විකට චරිතයක් නෙවෙයි. හැබැයි ඒ අවස්ථාවෙන් දොන්සිරිසේන උපරිම ප්‍රයෝජනය ගත්තා. හදවත් නැත්තෝ චිත්‍රපටය නිෂ්පාදනය කළේ ස්ටැන්ලි ජයසූරිය. චිත්‍ර රචනය සහ අධ්‍යක්ෂණය සුබෛර් මකීන්ගෙන්. කතාව ඒජේ සොයිසා දෙබස් ලිව්වේ පුණ්‍යබුලත් සිංහල. කැමර අධ්‍යක්ෂණය කළේ ඩොනල්ඩ් කරුණාරත්න. සංස්කරණය ග්ලැඩ්වින් ප්‍රනාන්දු. සංගීත අධ්‍යක්ෂණය කළේ මොහම්මඩ් සාලිත් ෂෙල්ටන් පෙරේරා. මේ ආ සියලු ගීත ස්වතන්ත්‍ර ගීත හැටියට ජනප්‍රසාදයට පත් වුණා. කරුණාරත්න අභිෂේකරයන් තමයි ගීත රචනා කළේ. ඇයි දුක් වන්නේ කරදර වන්නේ ත්‍රී සිස්ටර්ස් විසින් ගායනා කරනු ලැබුවා. අති සුන්දරම මලමෙන් මනුලව රුක්මණි දේවි විසින් ගායනා කරනු ලැබුවා. උදාගිරින් පායා දිනිපතිදා සුජාතා අත්තනායක විසින් ගායනා කරනු ලැබුවා. ටෝනි හසන් සහ ඇන්ජලින් ගුණතිලක නිල් කේශ කලාපයේ ගීත ගායනා කළා. මොහමඩ් සරයික් ගායනා කරපු එකම ගීතය දෑසේ සුනිල් තටාකේ කියන ගීතය ඔයි ගායනා කළේ. මිල්ටන් පෙරේරා ගායනා කළා පියම්බා සරලා පිපිමල් සොයලා කියන ගීතය. චිත්‍රපටයේ කලා අධ්‍යක්ෂණයෙන් දායකුණු ඉස්වෙල් කොඩිකාර සටන් අධ්‍යක්ෂණය කළේ රොබෙන් ප්‍රනාන්දු. විජය චිත්‍රාගාරය චිත්‍රපටයේ සංස්කරණය කටයුතු කළේ රසායනාගාර කටයුතු කළ එස් තිරණාවකරසු. ඒ විජයා චිත්‍රාගාරයේදී ශබ්ද පරිපාලනය කළේ KPK බාලසිංහම් විසින්. සිනමා සමාගමට අයත් මරදානේ ගාමිණී ඇතුළු සිනමා ශාලා 21ක මේ හදවත් නැත්තෝ චිත්‍රපටය තිරගත වුණා. එදා හදවත් නැත්තෝ චිත්‍රපටය මරදානේ ගාමිණී සිනමාහලේ තිරගත වූ දවසේම අනිත් පැත්තේ එල්ෆින්ස්ටන් සිනමා හලේ සුලන්තිඩ සමාගමේ සුරේකා තිරගත වුණා. හදවත් නැත්තෝ චිත්‍රපටයේ නීටා ප්‍රනාන්දු, රොබින් ප්‍රනාන්දු, දොන් සිරිසේන, දෙනවක හාමිනේ, ශාන්ති ලේකා, ඩොමී ජයවර්ධන, ලිලියන් එදිරිසිංහ, සේනාධීර කුරුප්පු, පර්ල් වාසුදේවි, රූබි ද මෙල්, ධර්මශ්‍රී රණතුංග, පුණ්‍ය බුලත් සිංහල, ඔස්වල් ජයසිංහ, නෙල්සන් කරුණාගම, ගාමිණී වික්‍රමසූරිය, නිහාල් සිල්වා, නලින් විජේසේකර, විල්සන් කරුණාරත්න, එම්.වි. බාලන් ආදීන් චරිත නිරූපණය කළා. හදවත් නැත්තෝ චිත්‍රපටයෙන් විල්සන් කරුණාරත්න වගේම ඔහුගේ අසල් වැසියෙකුත් සිනමාවට එකතු වුණා. මේකට දායක වෙන්නට ඇත්තේ චිත්‍රපටයේ නිෂ්පාදන කළමනාකරු හැටියට හා දෙබස් රචකයා හැටියට සම්බන්ධ වෙච්ච පුණ්‍ය බුලත් සිංහලයි. මේ තමයි අනිත් නළුවා තමයි පසු කලෙක අකල් මරණයකට ගොදු වූ වේදිකාවේ තාම දක්ෂ නළුවෙකු හැටියට පුන්තිලා සජන් නල්ල තම්බි වැනි නාට්‍ය නිර්මාණය කරපු සිනමාවේ විකර නළුවෙකු හැටියට නමක් දෙනු නිහාල් සිල්වා. ඔහුත් විල්සන් කරුණාරත්න දෙන්නම සිනමාවට ආවේ හදවත් නැත්තෝ චිත්‍රපටය. හදවත් නැත්තෝ චිත්‍රපටය මට නරඹන්නට ලැබෙන්නේ එය තිරගත කොට තවත් වසර ගණනාවකට පසු. ඒ මොහොතේ අප සිතා සිටියේ එය පැරණි එතරම් සැලකිය යුතු නැති චිත්‍රපටයක් කරට. හැබැයි මේ චිත්‍රපටය අපේ සිනමාවේ බිහි වූ අපූරු චිත්‍රපටයක් බවත්, එය කාලයාගේ ඇවෑමෙන් හෝ කිසිසේත්ම පරණන වූ චිත්‍රපටයක් හැටියට මේ මොහොතේ මට සහතිකයක්ම දිය හැකි. හදවත් නැතෝ නරඹන්නට අමතක කරන්නට එපා.